එරුවන් සරණයි සැදැහැති සුපින්වත් ඔබ සැමට. සැදෑවත්නී සිතකාය වචනය සංවර කරගත ප්‍රඥාවන්ත ඔබගේ ධර්මඥාණය වැඩිදිවුණු කිරීමේ අර්මුණින් බෞද්ධයා රුපවාහිනී නාලිකාවස්සේ සෑම බ්‍රාහස්පතින්දාදිනයකම ලෝපුරා විසරුවාහරින සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ අදට නීමිත දායකත්ව සධර්ම දේශනාව සමාරම්භ කරන්නටයි මේ සූදානම. සුපෘතු පරිදි අධදිනයේදිත් දේශනාව පැවැත්‍රීම සඳහා මෙඋතුම් දම් සභහමන්ඩ පෙට වැැඩමකොට වදාළ, කහපොල ශ්‍රේෂ සදධර්ම මහාවිහාරය බරදන් කල්ල කරුණාගල චිත්තවිවේකාරාමය යන ඔබේ අභහාරාදීපති කම්මට්ටානාචාර්ය පූජනීය තපවනයේ අරිය දජ ගෞරවනීය පින්වස්වාමින් වහන්සේ අප හැම දෙනාමයෙක්ව සාදුනාද්‍ය පවත්වමින් දම් සබහමණ්ඩ පේවෙත පෙළිගනිමෝ. සාධූසාධෝසාධෝ. සැදෑැවත් මේ යුතුමූ සද්ධර්ම දේශනාව සඳහා අදදින දායිකත්වය ගැෙන කටයුතු කරනවා ගලවිලවත්ත හෝමාගම පදිංචි විශ්්‍රාමික විදුහල්පතිනී MWWල් අධිකාරම් මහත්මි ඇතුළු පින්වත් පිරිසවිසින්. සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා. සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්මස් සවනකාලු අයංබදන්තා දම්මස්සවනකාලු අයංබදන්තා දම්මස්සවනකාලු අයං බදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගමතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සද්ධ බුද්ි සම්පන්න කාරුණික පින්වත්නි. තමතම වටිනා ධර්මදේශනයකට දායකත්තය ගන්නවා ගල විලවත්ත හෝමාගම පදිංචි විශ්‍රාමික විදුහල්පතිනීMDL අධිකාරම් මහත්මිය විසින් ඒ ධර්මදානමය පින් කමක් වශයෙන් සිද්ධ කරනවා ලංකාවාශි සියලු දෙනාටම ලෝකවාශී සිිලු දෙනාටම තමතමන්ගේ ධර්ම අවබෝධය වැඩිදියුණු කරගැනීම සුඳහා එදායකත්තය අපි පසුගිය සතිය අපි කටා කර කර හිටියේ දිිට්ටි විසුද්ධී දිට්ටික යන දක්කිනවා විුද් සුද්දක කියයන පිරිසුද විශුද්ධක යන වඩාත්ම පරිසිද නිවැරදිව පැහැදිලිව පිරිසිඳුව දකීමට කියෙනවා දිට්ටි විසුද්දිී. දිට්ටිය විසුද්ධි වෙන්න ශාෂත දිට්ටියත් උච්ේද දිට්ටියත් අයින් වෙන්න මොන. උච්ේද දිික්්ටිය කියල කියන්නේ අනාගත භාවයක් නෑ කියල ගන්න සිතුවිල. ශාස්සත දිට්ටි කියන්නේ භවයෙන් භවයට යන දෙයක් පවතින දෙයක් තියෙනවා කිය ගන්න සිතුවිල් උච්චේද දිට්ටිය ගැන පසුගේ ශතිය කතා කළ එක ඉතිරි ටිකාද කියන අනාගත භවයක් නෑ කියන එක විසඳ ගන්ටෝ. පිළිබඳව ගැටුව ඒක විශදගන්න ක්‍රමයතමයි සිතේ ප්‍රවෘතිය සිතේ පැවැත්ම කැඩන්නේ නැතුව නොකැඩී නොසිදී පවතින බව අවබෝධ වනොත් විතරමයි උච්ේදදික ඉන්න එම නැත්ත උච්චේද දිට්ටිය තියන පුච්චලය කියන අනාගත භාාවයක් නෑ කියලා තතාගතයන් වසක්‍රතික්ෂප කරන එම් චිත සන්තාානයහෙවත් සිත කොහමද නොකැඩීන් නොසිදී පවතින් මේ අපි දැනගන්න විතරන්න මේ දැක ග්ඩුන් ක දර්ශනයක් දැක ගන්න ඕනේ අපි දන්න අප සිතක් තියනවා කොහෙද තියෙන්නේෙ කිලෙවුත් උත්තරයක් දෙන්න බේ තියන බවදන්න එනයි සිතේ පැවැත්මක් තියන ඔය පැවැත්ම අතරම ගන්න අතර වුණොත් යි එකරි පස්සේ පොලවට අට කරන්න වෙනවා නැත් ගිනි තියල පුච්චන්න වෙනවා. එම් සිතේ ප්‍රවෘත්තිය පැවත්ම කොහමත සිද්ධ වෙන්නේ කැඩෙන්නේ නැත්තුව කවභවයකට සම්බන්ධ වෙන්නේ කොහොමට අන්න එක දැනගත්තාහම අනාගත භාවයක් තියෙනම කියලා නියත වසයම දකිනව නුවන බුද්ධියෙන් දකින. සිතේ පැවත්මට වස්ස්‍ය කරනවා ඇහෙන්දකින රූපත්ඒරිැන චක්කු විඤ්ඥාන සිතේ පැවත්මට අවශ්‍යයන කණන්නහන සබ්දත් සොතවිඥාන සිතේ පැවත්මට අවශ්‍ය වෙනවා නාසයෙන් ගන්න ගඳ සුවදත් ගානවිඤ්ඥාන සිතේ පැවත්මට අවශ්‍ය වෙනවා දිවෙන්ගන්න රසය පිළිබඳ දැනගැනීමේ ජීවා විඤ්ඥාන එ සිතේ ප්‍රෘතියට අවශ්‍යයනවා කය ූික වෙ හටගන්න සි. ා මනස මූලික වෙලා හට ගන්න විඤ්ඥාන මනොවිඤ්ඥාන මෙනිමි විඤ්ඥාන නොකඩී නොසිදී පවතින්නේ කොහොමද අපි එහැ විදිනවා හැ විදිනෝ කනිනුත් විදිනවා නාශනුත් විදින දිවනුත් විදිනවා සරීරයනුත් විදිනවා අරමුණෝලිනුත් විදිනා යෙක් විඳදිනවාද එක හඳුනගන්න හඳුනාගන්නට කිව සඥා කියලා විදිනවට කිව වේදනා කියලා ත විඳනවද විඳින දේ හඳුනාගන්න මේ සොම්නස්ද මේ දොම්නස්ද මැදහත්ද එම හඳුනගන්න විදිනදී හඳුනාගන්න සං්ඥාවෙන් එදවර සිත බලවත් වෙන ස්ක්ස් කාර විඳිනවා හඳුනාගන්නවා බලවත්තිෙන එතුට විඥ්ඥානයට වැඩතිනන විදින්නත් උපකාර වෙන්නේ විඤ්ඥානය චක්කු වි්ඥාන. හඳුනාගන්න උපකාර වෙන්නෙ විඤ්ඥානය සිත බලවත් කරන්න උපකාර වෙන්නෙත් විඤ්ඥානය. ත විඤ්ඥානය පවතිනවා වේදනාවවහෙව විදීම උඩ විඤ්ඥානය පවතිනවා හඳුනා ගැනීම හෙවත් සංඥාාව වඋඩ විඤ්ඥානය පවතිනවා සංස්කාරහිෙවත් කර්මවඋඩ සංස්කාරකිව කර්මවලට කුසල සංස්කාර අකුසල සංස්කාර කුසල කර්ම අකුසල කර්ම කුසල චේතනා අකුසල චේතනා කුසල සිතුවිඩි අකුසල සිතුවිඩි බලවත් කරන්න ඇතුකොට විඤ්ඥානයට වැඩ විඤ්ායට වැඩතියනෙ තුොට මේ බහය විතරද විඳින දේ හඳුනාගත්ත හඳුනාගත්ත දේ තුළ සිට බලවත් වනා කර්මෙ කර්ම පත කර්ම පත කියන්නේ ප්‍රතිසන්ධයක් කරන් දෙන්න පුළුවන් සිතු විලිවලට කියනවා කර්ම පත කියලා. කර්මකිව්වොත් ප්‍රතිසන්ධිය කරන්න දෙන්න බැහ ප්‍රවෘතියක් කරන් දෙන්න පුළන් කර්ම පත කියන එක බලවත් සක්තිමත් ප්‍රබලයි ඒකට පුළුවන් කමතියනවා ප්‍රතිසන්ධිය කරන්න දෙන්නත් පුළුවන් ප්‍රතිසන්ධිය ගත්ත තැනේ දළ පැවැත්මගෙන න්න පුළුවන් හරින ජනක කරමය උපස් තම්බක කර්මය උප පීඩක කරමය උප ගාථක කරමය අධිවශයතියෙන් එනං සිතේ ප්‍රවෘත්තිය නොකැඩී නොසිදී පවතිනවා දැන් නොකෙදී නොසිදී පවතින බව තවතුරට පැදි කරණ බුදුජාණන් වන්ස පිච්ච සමුපද ධර්මයතු ශංපාධම තාමත්ම ලස්සට පැදිලි කරන එන අපි ඇහෙන් විදල එ හඳුනාගන්නවා ඒ අනුව සිත් බලවත් කරනවා වේදන සංඥා සස්කාර එහම තියනවති එවැටි කියැන්නේ නාම ධර්ම කණින් සබ්දහල සිත බලවත් කරන සමහරය හොඳ දේටස් සිත බලවත් කරන ක සබ්න සමහරය නරක දේට සිත බලවත් කරන කන්න හපු නරක දේවල් ඔොට සිත බලවත් කොරොත් අකු සලකරන බැනුන් අහල නිකයින්නේ කනින් හොඳ දේවල් ඇැහුවත් ඒකටත් බලවත් වෙනවා කනින් ඇහුවත් නරක දේවල් ඒකටත් බලවත් වෙන බැන්න නින්දා කළ අපහස කලා එතකට දේව හඳුනාගත්තා ඒ අනුව සිත බලවත් වෙනවා එතකොට බලවත්වෙන්නේ මකත් දේශය අර හොඳ මිහිරි දේවල් අහල සිට බලවත්වන මිහිරි දේවල් පිළිබඳව විදිවා හඳුනාගන්න බලවත්වෙන ලෝබෙන් බලවත්තිනවා ඇ ලෝබෙන්න් දේශයෙන් බලවත්වෙන කියැන මොහයෙනුත් ලවත් ල ලෝබබයි දේශය නැති තැන තමයි මෝහයත් නැත්තේ ලෝබයක්ත්තියනවා දේශයක්ත් තියනන එතන මෝහෙත්වය නොමයි දැයොර විඤ්ඥානයට පැවැත්මත්තිය නොද ඔවු කොහමද පැවැත්මෙන්නේ විතර්ක කරන කල්පනා කරන ත කල්පනා කරනකට සිතට වැඩ තියෙනවා සිතින්නේ කල්පනා කරන එකනේ තතාගතයන් වහන්සේ අවස්ථාවක කියන්නේ රෑට දුන්දාන දවල්ට ගිනිගන්න එ රෑට කල්පනනා කරනවා හෙට කරන්න තියන දේව විදිින්ඩ තියන දේව කරන්න තියෙන දේව කල්පනා කරන ඒට කියන රෑට දුන්දාන දවල්ට ඒව ක්‍රියාත්මක් කරන රෑට ගිනි ගන්න එක නාසේනුත් අපි හොඳ පැත්තරටත් තරුණ නරග පැත්තරත්තර වන සුගන්දයට සුගන්දය බින්දිනා හඳුනා ගන්න ලෝබය බලවත් වෙන ඒ ගන්ධය පිළිකුල් දුර්ගන්තයි ඇතකොට දේශය බලවත් වෙන ඇ ඒ දෙකට ඉඩ දුන්නහම මොහයත් බලවත්ෙන කුසල මහූල ධර්මම වැඩෙනවා විඤ්ඥානයට වැඩ විඤ්ඥානය ක්‍රියාත්මකයි එත වඩ අකුසල මූල ධර්ම හෝ කුසල මූල ධර්ම ඔයි එකක් කරගෙන බව දෙකක් සම්බන්ධ කරගන්න. බව දෙකක් සම්බන්ධ කරනවා නම් ප්‍රවෘතියක්කවත් පැවැත්මත් තියෙනවත් නොකැඩී නොසිදී පවතිනවාද මේ හරියට දැනගන්නත්ව නි දැක ගන්නත්ව කර්ම විභාග අතිසේ ගැම්ඹුරී නමුත් රමක් හරි දැන ගන්න ඕනේ දැක ගන්න ඕේ වෙනවදද නැද්ද කියෙනෙක් දිවෙන් රසවින් දිනවා විඳනදය හඳුන ගන්න හඳුනාගත්තාම මෙතන සිත බලවත්වෙනවා කොහොමද මිහිරී නං රසය ආසාාවෙන් බලවත් වෙන නැවත 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 හොයෙන ඒ දිවෙන් ගත්ත රසය අමිහිරිනම් අප්‍රියනම් දේශයෙන් බලවත්වෙන මෙවනගේ පා හෙට මේ වහදන් දෙපා කියනවහෙම ද බලව එතු ඒ පිළිබඳව විතර්ක කරනවා ඒ පිළිබඳව විචාරය කල්පනා කරනවා සොයා බලන විඤ්ඥානයට වැඩ ත ඇලුනොත් ලෝබය ගැටනොත් දේශය දෙකම තියන දෙ සරීරයෙන් පහසලබලඒ පහස්ස සුවදායකන අස්සාාවෙන් බලවත් වෙන කර්ම සකස් කරන පහස්ස අප්‍රියනං අමනාපන දේශයෙන් බලවත් වෙන එතුකොට විඳන දී හඳුනාගත්ත හඳුනාගත්ත දී බලුවත් වනා එතුකට විඤ්ඥානීට වැඩ ඇයි විතර්ක කරනවා කල්පනා කරනවා සොයාබලන කල්පනා කරන්න ස්ොයාබලන්නේ මනසින් වි්ඥානී එකට වේදනා සං්ඥා සංස්කාර විඤ්ඥාන හතරක් තියනොත් එහනම් ධාරු්චිියයට ව් අවචනයක් දිිට ඉදික්ටමත් සුතේ සුතමත් අම් මුොතේ මොතමත්ම් වි්ඥාතය විඥ්ාතමත්ක්කව. අපිතාම තැනටවිනේ අන්න විඤ්ඥානයේ වැඩ නැවත්තුවා.ඒකැන විඥ්ානයේ පැවත්ම නැවත්වවා එ නවත්තන ක්‍රමය තමයි තතාගතයන් වහන්සේ ධාරුච්චරියයට කිවේටම කෙටියේ. ඇයි ධාරුච්චිරිය දරපතුරු ඇඳගෙන නිහිටඒ එක තමයි නිව ෙ හි. පස්තරත්තයිංක දරපතුරු ඇඳ කිලෝමිට මත හාර්ය ගානක් විතර පයිංගග බුද්ධ කියන වචනය හිලා ඇවිිල්ල තර තතාගතන් වහන්ස පිඩ පාත ව එ පිඩ පාත වඩි අවස්ථාම ආද ඇවිල්ලා ඉදිරට එල්ලකිව අනේ ස්මි භාග්‍යතුස් වහන්සේගේ බනාටිකක් කාණ්ඩ මං මෙචර දුර ඉඳදලාද මට බන පොන්්ඩක් කියයන් බණන කියන වෙලා වන්නේ පිණඩ පාතින වෙලා දේනි මරත්ය අන මට පොඩ්ඩක් කියට ම හරියාස උවහන්සේ පිඩ පාතය වැඩල්ලා නැවත එනකම් මං ජීවත්තය ඉදන්නේ මට ඉටස්සලම මේ ධර්මය තේරුම් ග්ඩුව නි මට පොඩ්ඩක් කිය තුන්ගනි පාරකිවයයි ඉතාාව කෙටියෙන් කියඩ පොඩ්ඩක් ඒ ඇතිව හන දකොත් දැක කිය ගන්නකි දැන කිය ගන්නෙකක් දැනු දැනු කිය ගණඩ කිව. විිටේ දිට්ටමත්ත සුතේ සොදමත්තා මුතේ මොදමත්තා විඤ්ාේ වි්්‍යාතමත්තකිවා. හරිකි ඇතිතුවා කියනකොන රහත්තලි කරයි. ඇ අපිට බැරි වුණ විඳනවා හඳුනාගන්න බලවත් කරනවා. බලවත් කරලා විදිලා හඳුනාගෙන බලවත් කරලා ඊට පස්සේ පන්සලටන නිවන හොයට. වන පන්ස ලිනිමීම තමන් ලග තේරෙනවද කියනේ ව කයනොත් විඳනවා ඒ සොමුදුනං එතන සිත එලෙනවා ආසාාවෙන් බලවත්වෙන. අමි හිරිනම් අප්‍රිය නම් දේශයෙන් බලවත්වෙනවා. ය හඳුනාගන්නේ නර්ගදයක්ක ඩිවත් කල යුතු දෙයක් ෙට හඳනාගන්න යනුවු බලවත්වයෙන වි්ඥානට විඤ්ඥානය ප්‍රවෘත්තියක්තිවා මනසින් අරමුණු ගන්නවා අරමුණ ඉටනානම් සතුට අරමුණ ඉට වනේ නැත්තා අමනාපයි අප්‍රියයි ගැටෙනවා ඒ හඳුනගත්තා ඔන්න අරමුණු ඉට වුණ මේ අරුණ ඉටු වෙන්නේ ඒ සංඥාවෙන් හඳුනගත් දොර බලවත් කළ සංස්කාරයක් කර්මයක් කොසලා කුසල අලෝබ අදේශ මෝහත් එක්කත් බලවත්වෙන ලෝබ දේශ මෝහත් එක්ක බලවත්වෙන අලෝබද්දේ සමෝහත්ක බලොවත්තුන කොසල පැත්තට. ලෝබ දේශ මෝහත්ක බලොවත්තුන මේක මොහෙවන්න ලෝබය දේශය අයිංකරොත් මොහයඇතනින් ඉවරයි. තේර අලෝබය අදේශයයිකලොත් අමහයක්න අමහඇතිවර තන. ත අමෝහය තියනෙ අලෝබය අද්දේශය තියෙන නිසා. තේරෙනවද පැහැදිලි දෙක් කියෙන. ඒනම් විඥාණට වැඩ තියෙනනි එහනම් මේක බව දෙකක් සම්බන්ධ කරනවා ඇයි අවසාන අවස්ථාවට ගණ්ඩා අපි දෙයක් ඉතුරු කරගත්තා ඒ තමයි කොසල කර්මසල කර්ම ඉතිරිකරන්තියෙන් ඒ ඉතිරි කරගෙන එකතු කරගෙන තියෙන දේට කිවක් කර්ම රැස්්‍යන දේශංස්කාර එකතු කරගත්ත දේශංස්කාර එයින් එකක් ගරගෙන ඒගා ඔභාවයට සම්බන්ධ වෙන ඒ සාහතමයි බුදුරජාණන් වහන්සේ පටිච්ච සමප්පාද ධාරමයේ දෙකක් අතීතියට දානවා. මකදද අතීතියට දාන දෙක අවිද්‍යාවයි සංස්කාරයි හරි. ඒ අවිද්‍යාවයි සංස්කාරයට පෙරභව තිබ්බා. අවිද්‍ය තිබ්බ නිසා අපි සංස්කාරය හැදුව විද්‍යාවටාවන අප සංස්කරහ දන්න පෙරභව. අදටත් අපි අවිද්‍යාවයි තහාාවයි තියෙන නිසා තමයි අපි කර්ම රැස් කරන්නේ සංස්කාර ගොඩනගන්න. එහෙන පෙර බවේ අපි අවිද්‍යාවට අනුව රැස්කරපු කර්මය ප්‍රතිඵලයක් අද බුක්ති විඳිනා. ඒ බුක්තිවිඳින ප්‍රතිඵලය මොකදද නාම රූපදිකක් සත්‍යයෙක් නේ පුච්චලෙක්නේ ජීවෙක් නෑ ලැබිලතින කරුණු පහත් ඒ තමයි විඤ්ඥානයක් ප්‍රතිසන්දි ඤ්ඥානය ගත්තැන එතන දල නාමරූප දෙක වැඩුණ දන්න එක්‍රමය දන්නවන නාමරූප දෙක වැඩුණ නාමරූප දෙක වැඩෙනවා නම් ආයතනහයක් පහල වෙන නමරූපච්ච සලා ඇතන ආයතනහයක් පහල වනානං ඉස්පර සහයක් සිද්ධ වෙනවාමයි. ඉස්පර්සාහයක් සිද්ධ වෙනවා නම් විඳීමහායක්තිය නොමයි දැංනතකට සිතට ප්‍රෘතියක් තියනවා. විද්‍යාව කියන්නේ නාමධර්මයක් එකට පෙරභවේ නාමධර්මයක් නාමධර්මයක් යන සිතේ ඇතිවන ස්භාවයක් න අවිද්‍යාව කියන ඒ අනුව සංස්කාර හැදවා ඒත් නාමධර්මයක් හරිද. ඒ නාමධර්මයන් දෙක ප්‍රතිසන්ධි විඤ්ඥානය නැමති නාමධර්මයට ප්‍රත්්‍ය වනා ප්‍රත්්‍යයකයන් උපකාර වුණ. නාමය නාමයට ප්‍රත්තියහි. එතකොට පෙරභවයි දල මේ භවයට ආවේ සත්‍යයද පුච්චලයදද කෙනෙද්ද අර අවිද්‍යාව නැමති නාමධර්මයක් ඒ අනුව ගොඩ නැගිත්ත සංස්කාර නමති නාමධර්මයත් නිසා ප්‍රතිසන්ධදි වි්ඥානයයක්ද බැසගත් ඒකත් නාමධර්මයක් හැබැයි ප්‍රතිසන්ධ විඤ්ඥාණයට නිකම් බැසගන්නඩ බැහැ යට තැනක් ඕෝනි තැන හදල දුන්න අම්ම ඉතාත්තයි කලල හරිද එයා බැස්සයකි එකට නාමධර්මය රූප ධර්මයට ප්‍රත්තයයි පේරනාද මංකීනක මේ ගැඹරු ඉටිකක් තේරෙන පැහැදිිද මවකුසේ බැසගත්ත මවකුසය සකස් වනේ කළලය ස්ත්‍රී ඩිම්බ පුරුෂ සක්‍රාණු දෙක ගර්භාසය සංශේචනය වනා සකස් වුනෙ කලලය එ කලලය සතරමහදාතු තැන සත්්‍යයෙක් නෑ පුච්චලයෙක් නෑ ඒ මවගත්ත ආහාරෙන් ස්ත්‍රී ඩිම්බ පියාගත්ත ආහාරින් පුරෂ සක්‍රාණු දෙක සංශේචනය වනා ගර්බාසි දෙකම සතර මහා ගහතු. අරත්තන තියෙන ර්භාෂය තියන සතර මහා ගහතවන්ගේ සංකලනයක් පුද්ජලයහිතන නෑ සත්්‍යයෙක් නෑ එතවට අවිද්‍යාව පෙරභාවේ අවිද්‍යාව නිසා සංස්කාර හැදුව අවිද්‍යාපච්ච සංකාර ය සංස්කාර ධර්මයන්ගෙන් එකක් කරං ප්‍රතිසන්ද මේ මෞකසක බැසගන්න ආකාරය කියන්නේ අන්ඩජ ජලාබුජ සංසේදජ ඕපාතික කියලා හතරක් තියෙනවා මං මේ පෙන්න්නන්නේ මෞකසක බැසගන්න ආකාරයයි මේ සිතේ ප්‍රෘතිය නොකැඩී නොසිදී පවතින බව තේරුම් කලා දෙෙන්ඩ එත ඔහොට ප්‍රතිසන්ධි විඤ්ඥානය කියයන්නේෙ නාමධර්මය සංස්කාරකයන්නේත් නාමධර්මය අවිද්‍යාව කියන්නේෙත් නාමධර්මය අවිද්‍යාව කියන නාමධර්මය සංස්කාර කියන නාමධර්මයට ප්‍රත්‍යයයි ප්‍රත්තියකයෙන් උපකාරයි උදවනා පිහිට වුණාඒ සංස්කාර නැමති නාමධර්මය ප්‍රතිසන්දිි විඤ්ඥාණය නැමති නාමධර්මයට ප්‍ර්‍යයයි උපකාර වුණ කට කොච්චර ලාමක් ගිය. මහිතන කොච්චර වෙලාවක් ගියා කියලෙස අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක් ඒක ආයුෂ චිතක්ෂණය නාමකාශ කොච්ර එක චිතක්ෂණ රූපකා චිතක්ෂණ දාහතයි. හරිද එ දාහතනත් එකයි සිතේ ආයුෂ දොඩ රූපේ කාශ චික්ෂණ දාහතයි කියනන්නේ තපරයක්. ක්ෂකට බෙදල ඒමත් පෙන්නන්න බේ ඊටත් වට අඩු කාලයක් තුළ මේ සතර මහතාතු නැති වෙලා නැතිලයන් ඒ දාහතනුත් එකයි සිතේ ප්‍රවෘතිය. එකොට අවිද්‍යාව නැමති නාමධර්මය සංස්කාර නැමති නාමධර්මයන් උපද වන්නේ තේරනද සංස්කාර අවිද්‍යාව නිසා සංස්කර උපදින බව සංස්කාර දන්නෙත් නෑ අවිද්‍යාව සංකකාර උපද වන්නෙත් නෑ සංස්කාර දන්නෙත්න අවිද්‍යාව නිසා සංස්කර උපදින වගේ. හැබ අවිද්‍යාව හර සංකකාර උපද වන වෙන ධර්මයෙකුත්න ප්‍රත්්‍යවීමක් තියෙන් උපකාරවීමක් විතර තින් උදවීමක් විතර යිති. උපදීම අදහසක් සංස්කාරයට නෑ ප්‍රවිද්‍යාව සංස්කර උපද වන්නෙත්න අවිද්‍යාව සංස්කාර උපදවන බව සංස්කාර දන්නෙත්නේ. ඇැබැ අවිද්‍යාව හැර සංස්කාර උපදවන තවත් ධර්මයකුත් නේ ඇඳ මේක මේ ධර්මය තියන ගැඹු රබව හරි තොර අවිද්‍යාව නැමති නාම ධර්මයක චිතක්ෂණයත් තුල ඉපද බිඳෙනවා. බිඳන සංස්කාරයයට ප්‍රත්ය වෙලා. තේර නෝද ඒකන අවශසා අවස්ථාව ආසන්න කර්මය කෙළෙකක් තියවා. ගරුකකර්මය ආසන්න කර්මය ආචින්න කර්මය කටක්තා කරමය. තොරේ මරණාසන්න ගන්න අපි යම් ආරම්මණය එතොේ අරමුණට එවිඤ්ඥානයට ඒ කර්මයට ආශතියක චිතක්ෂණය තොරඒක චිතක්ෂණය තුළ ඉපද බිඳන සංස්කාර අවිද්‍යාව නඇමති හේතුවයෙන් සංස්කාර නැමති පල ඉපදුවට සනයෙන් හේතුවක් වෙනවා සනයෙන් හේතුවක් වෙනවා ප්‍රසන්දි විඤ්ඥානීයට එතු කොච්චර වෙලාවක් කැනවද වෙ ප විඤ්ඥානය දන්නේ නෑ ඉපදීම අදහසක් විඤ්ඥානයට නෑ සංස්කාර විඥානය උපදවන්නෙත් නෑ සංස්කාර නිසා විඤ්ඥානය උපදදින බව විඥානය දන්නෙත්නෑ ැබැයි සංස්කකාර හැර විඥාය පදවන තවත් ධර්මයකුත්න එන බෞද්ක සම්බන්ධ කරන්න කොච්චර වෙලවක් නොද කච්චි තක්ෂණය ගන්නේ ස්තාගණ්ඩත් බෙරි කාලයක් යන්නන්නේ ඒනම් නැ තුර සිතේ ප්‍රෘතිය නොකැඩී නොසින්දී තිීනවාද ඇයි නොකෙඩී නොසින්දී ආව කොහොමද ඇහ රූප දෙකලා සිත බලවත් කර. විින්ද හඳුනාගත්තා බලවත් කර. ඒ අවිද්‍යාව හින්දන අවිද්‍යාව හින්ද බලවත් කර ගත්තය කට කියන සංස්කාර. කණෙන් සබ්දහලා වින්ද හඳුනාගත්තා සිත බලවත් කර නැ කර්ම ගොඩ නාගාගෙන දති. විපාකටික් හැෙනවා විපාකටිකතමයි වඩී ලයින්නේ මමත් ඒමයි විඤ්ඥානයක් තියනවනීදදැ නාම රූප දෙකක් තියනවද ආයතන හයකුත් තියෙනවද ඒ ආයතන හයට ස්භහවයෙන් ඉස්පර්සාහයක් සිද්ධ වෙනවද ඒ ස්පර්සයි නිසා විඳීම හයක් තියනවද ඒන ඕක තමයි ලැබිරතිී තොර විඤ්ඥානීගැන සොත්දද හේතුන්ගේ හටගත්තේගත් ම රප කියන සත්වයේදද රූප කියන සතර මහධතු අර කලලේමකක්ද තිබේ සතර මහගත තිබි ද ඒකනෙ වැඩි පටන්ගත්ති ක්‍රියාව පටන්ගත් ඒකෙනෙ දේතන සත්වේද නාම එතරට නාමී කියන එක සත්වේද වේදනාව කියැන සත්යේද සඥාව කියන්නේ සත්්‍යේද සංස්කාර කියන්නේ සත්ේද එම් කොසත්යක් නි සත් නිච්චීව ඒනම්? ර නම රූප දෙක වැඩෙනවා ඒ වැඩෙන තුර යතනහයක් පහළ වෙනවා ඒ ආයතන හ ස්පර්සායයක් සිිද්ධ වෙන ඉස්පර්සිකයෙන් නාම ධර්මය ආයතන හයි පහක් රූපධර්ම ඇස්ස කන්න නාසය දිවසරීරයේ රූපධර්ම මනස නාමධර්මය රූපධර්ම පහයි නාමධර්මය එකයි වැඩෙන කක්‍රියාත්මක වෙනවා ඉස්පර්සායයක් සිිද්ධ වෙන විදීම් හයක් තියනවා දැ තියනෝදනෙද විඥානයතියනවා නාම්රූප දෙකයක් තියෙනවා ආයතන හයක් තිනවා ඇස කණනාසය දිවශරීරය මනස ඒ ආයතන හයට ඉස්පර්ස හයක් සිද්ධ වෙනවා ඒස් පර්සයෙන් විඳීම් හයක් තිනවා. ත කෞද වාඩිල කෞද බණහන්නේ බුදුරජන් වහන්සේදුරුපති හේතු පල එතකට දැන් අර එක චිතක්ෂණය තුළ අටගත්ත සංස්කාර ධර්මයන් ප්‍ර සන්දි විඥ්ඥානයට ප්‍රතියව වන හැබයි ප්‍රත්සන්දි විඥානයක චිතක්ෂණයඇතු ලැතිව නතිෙන බවට සම්බන්ධ කරපු ගමන් ශණයය ඇතිවලා නැතිවෙල ඉවරයි. හැබැයි නාම රූප දෙකට ප්‍රත්්‍යය වෙලා. නාම රූප දෙකේ ක්‍රියාව පටන් අරගෙන තමයි නැතිවන්න හැබයි එකට ගන්න කොච්චර කාල ඇත්ත චිතක්ෂණය ගන්නේ. අතිස්ේ වේගෙන් සිද්ධ වෙන ක්‍රියාවල ඇත්තියනීම. මේ ක්‍රියාවලිය මම කියල්ල ගත්තා. මේ ක්‍රියාවලිය මගේ කියල්ල ගත්තා. මේ ක්‍රියාවලිය මට අයිති කියල්ල ගත්ත මගේ ආත්මය කියලා ගත්තා එතන තම වැරදිනකරතමයි දිට්ටිකිවේ එදි්ටි දොක සක්කයි දිට්ටි කියලා කියන්නේ පැහැදිලි දක්ෂණ එක තෙරෙනවාද තොර නාම රූප දෙකට ආයිෂ රූපයකට අආවස චිතක්ෂණ දාහතයි සිත ආශයක චතක්ෂණය වේදනාවයවත් ප්‍රදීමට ආයශතක චිතක්ෂණ චිතක්ෂණයක් තුළ ඉපද බදිින්නේ හඳුනාගැනීමට ප්‍රත්්‍යය වෙලා හඳුනාගැනීමට ප්‍රත්්‍යය වෙලා ඒ සං්ඥාව නාමධර්මයක් ඒ සංඥාව නැමති නාමධර්මය චිතක්ෂණයක් තුළ ඉපද බදිෙනවා. ඇැබැයි සිත බලවත් කරන්න ප්‍රත්්‍යය වෙලා සංස්කාරයට ප්‍රත්වය වෙලා. එතවට ඒ සංස්කාරයන් චිතක්ෂයයක් තුළ ඉපද බඳෙනවා විඤ්ඥානයට ප්‍රත්තිය වෙලා. ද විඤ්ඥාණයට වැඩේ. ෂෂනය පාස ඉපද ිඳනිවද නැති නැවත සිත්්හොයනවා එහෙ සිත්්හොය න කනෙෙන් සිත්්හොයනවා නාසේෙන් සිත්්හොයන දිවං සිත්්හොයනෝ මනසි සිත්්හොයවා හැම මොහකම හොයන්න සිත්නෙමීද එකතුර විඤ්ඥානයට පැවත්මත් වී හ. ඒ හොයන්නේ කොහොමද විතර්ක රූප විතර්ක සබ්ද විතර්කා ගන්ද විතර්ක රස විතර්ක පොට්ටබ්බ විතර්ක දම්ම විතක්ක. රූප පිළිබඳව කල්පනා කරනවා නැද්ද කල්පනා කරන්නේ විඤඥාන. විඤ්ඥානයට වැඩනි. අ ධාරුච්චිරියට කියප එක ග්ඩු. දැක දැන් එහමද ගන්න නෑ දැක ද පිළබඳව හොඳද විතර් කල්පනා කරනවා. ලස්සනන හොදට කල්පනා කරන ලකුණු හොඳදට දාගෙන මානසි තරක් ලස්සන අනුලකුණු වසෙන් යන්තල්ලකුණු කරගන්න. සංඥාවෙන් පෝෂණය කරන. එතොට සස්කාරය බලවත්වෙන විඤ්ඥානයට වැඩේ මේ සිත නොකැඩී නොසිදී පවතින බව අවබෝධ වනොත් විතරයි උච්චේද දිිට්ටි දුරුවවෙන්නේ නැත්තං කව දවත් උච්ේද දිට්ටි දුවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ හැට දෙකක් දිට්ටි මේ දෙකතුළ පැනෙව්වා උ්චේද දිටි හතලිස් සදරක් ශාස්ත දික්්ටි දහටක් දේව වාදය දෙවන් වහසේ මැව්වා කියන එක ප්‍රතික්ෂේප කළ එ මේ ලෝකෙන් නෑ දෙවියන් වහන්සේ මැව්වා මෙ සියල්ල දෙවියන් වහන්සේ කැමැත්ත.COොවි19ත් කොරණ දෙවන් වහන්සේ කැමැක්තද අසාධාරණයින ඇයි මෙම එකක් මැ්වි ඇයි මේ ජාති අන්දිීක් ම්ී අසාධාරණයින්. අම්ම යිතාත්තයි හොඳ ඥානවන්තයි බුද්ධිමත් ඒයම්මට යිතාත්තටයි මන සිංවිඳ වන්න මන්ද බද්ික දරුවෙක්ම ්වා අසාධාරණයිනේ අම්මට යිතාත්තටයි කංහැනව කතා කරන්න පුළුවන් දරුවට කංගහෙන්නෙත්න කතා කරන්නත් ද සාධාරණ ද සාධාණ ද හේතු පල කර්මයටට අනු රූපෝසිද වෙන දත්ේ එක තේරුම් ගණඩ තමයි ෆිග මක් ලි සලක මේ ලෝකේ වෙන කිසිම කෙනෙකුට මේක සමකරන්න බැහතාව කෙනෙකුට ඇයි දැ මෑතක දිහාගෙන තිය අලුත් මේ මැහේ තියෙන ස්වභාාවය ඇග කක්කු ප්‍රසාද රූපය ඒක ලෝක වෙන කිසිම කෙනෙක්ගේඒ චක්කු ප්‍රසාදර සමකරන්න බැහැකිර ඇයි එ සිතුවිලි විසිම නිපදෝපවා මේවා ඒ අ එල්ගේ සිතුවිලි විසින් සකස් කරල දුන්නේ ඔොමේවා තේරෙනවති යා කොල්ංකරපු සිිතුවිලිකිව කර්මවලට ඒ අල්ලක් කරපු කර්මවලට අනුවයි මේ සකස් කල්ල දීර තියෙන් එදකොඩ එහෙනම් සියලු මදනා කලා තිය එක කර්මද නෑ ඒ නිසා තමයි මේ වෙනස තියෙන්නේ තේරෙනවත් වෙනස ති ගර වෙනස ඇති කලේ දෙවියන් වහන්සේගේ කැමැත්තද හේතු පල ධර්මයට අනුව කර්මයට අනු රූපද කම්මස්ස කතා මානව සත්තා කම්ම දායාදෝ කම්ම යෝනිී කම බන්දූ කම පටිසරණ කම්මාන් සත්‍යයේ විභද්ධති හීනම් ප්‍රණී තායාති මහනනින් මෙන්න සත්‍යයා. ගේ සංසාර ප්‍රවෘතිය දෑවැද්ද කර්මයයි. අම්මයි තාත්තයි දුන්නේ එකනේ දැවද්ද. ඒතන අම තාත්යියි දුන්න දැවද්දි නෑ කම්මදායාදෝ කර්මය අරංා විඩාය. අම්මයි තාත්තට උපදිනකොටම දරු අරජනාවේ. දව සාමනේරයෙන් අරගෙනාවන්නේදේ උපදිනකොට මාරගෙනාවේ අල තියනනී දෙකතා තොරේ කොහොම දරගය සිතේ ප්‍රවෘතියනම දාව බුදුරජාණන් වහන්සේ සාරසන්ක කල්ප ලක්ෂයක් පුරාවට පාරමිතා පුරාගෙනාව සිතේ ප්‍රවෘතියන් වන මීද එනම් සිතේ ප්‍රවෘතියක් තියනවාද පැවත්මත් තියනවද බවෙන් භවයට තියනවාද කොහමද තියෙන්නේ උපාන පච්චා බව උපාධානය ද දිිට්තිිවලින් විදෙන්න්න මේ කියන දිට්ටි අපි උපදාාන කරගෙන න්නේ. දිිට්ටි උපාදාන පදින් අල්ලගෙන ඉන්න දෙවියන් වහන්සේ තමයි සාධාණ දෙවන් වහන්සේ තමයි මැවී තවමත්තින සමහරජ හිතාගෙන ගොඩක් දුරට තියෙන. හඳහන එකත් එක දිට්ටියක් තියෙනවනි අල්ලගෙන ඉ කොච්චරකිවල් තෝ කල්මරී තින තල කොලේජ මනතම් පොතාක්ක ගතිගෙනන්න නෑ නාමේ කාශයකචි තක්ෂණ යයි රූපය කාශය එක්චි තක්ෂණ දාහතයි. සබ්බ සෝ නාම රූපස්මින් මහනෙනිි මම සියල්ල නාම රූප දෙක තුළ පණවන. හරිද බුදුරජාණන්ේ දේශනා වන මහනෙන මේ විශවය යනෙ දෙකයි කරුණු නාමංච රූපංච අර සෝපාකකින් ඇහුවනි දේ නාමකින් සෝපාක දෙකයි කියන්නේ කියේද සානි භාග්‍යත භාගතුන් වහන්ස නාමංච රූපංච සාදු සාදු කයෝබදුරජන් වහසේ අවුදු හතයින. අපි හැටක් වෙලත්වේරෙන් නතාව නාම රූපදේශ. අවුදු හතෙන් උත්තර දුන්නේ නාමය අරූපය විතරයි මුළු විශෂයම ක්‍රාත්මක වවෙන්න එන රූපය කාශ චිතක්ෂණ දා හතයි. නාම කාශත් එක චිතක්ෂණයයි. දදාහතක් කියන තප්පර ලක්ෂකට බෙදුවත් තීටත්තර කෙටි කාලයක් තුළ මේ ශරීරයේ අධ්‍යහාාත්මික බාහිර සියලු රූප ඇතිලා නැතියනවා. හැබ හේතුන්ගෙන් අයි සකස්යනවා. වර්තමානත් හේතුන්ගෙන් සකස්ෙන. කර්මිං මේ සරීරයේ සතරම දහත්තු ුද්දාශ්ටක කලාපය කර්මීන් අඩු එඩි හදන නිරන්තනේ. එන් සාතමයි කෙනෙකුට කැන්ස එක කෙනෙකුට වකුගාඩු කෙනෙකුට හා තියනවන හමෝටමතින. නෙකට පැත් වදු පහයි කෙනෙකට මාසදකයි කෙනෙකුට මාසයි, කනෙ කොපදිනකොට මලකුණ කළියට එ. කෙනෙ කවුරදවසයි අනවයි. මෙලා දි බනකිව වරදකසි ටයි. කිසි මාසන පැන්නේ. හොදෙට ම තල ෑට කාල නිදාගෙන තින උදේ පාන්ද නද. බෙහෙතු බීෙන හැල්ල තර බේහතුකු බිවිෙන හැල ස දෙකක් තුනක් විතර. ොඩ ඇවිදින්න ැරුව දරෝටික වඩක් අති අල්ලං විජගිෙන තියෙනවා ඇයි කෞද්දෝ හද ලේවේ එදකොඩ චිතක්‍ෂණ දාහතක්තු ලිපද බිඳෙනවා කර්මයෙන් අඩු ඇඩිය හදනවා සිතේ පැවත්ම තියන තාකල් මෙ ශරීරේ රූප කලාප නිපදවනවා සීත උස්නානුව මෙ ශරීරයේ රූප කලාප නිපදවන. රුප කලාපකකි වෙසතරමහ දහතුවේ ව සුද්දාශ්ික කලාපේයට රුප කලාප කියයි. සක්තින් හතරක් ප්‍යාත්මකවෙනි. ගන්න ආහාරෙන් රූප කලප සකස්සන. එතමා පටඩ හරවශ්‍ය වෙන්නේ නිදන්තරයෙන්. ත කම්ම චිත්ත ඉරතු ආහරක කියන ප්‍රත්්‍යය හතරය නිරන්තරයෙන් මෙසරීර රූප කලප නිපදෝනවා. එනිසා ඉන්න බවප්පේනවා තේර එන චිතක්ෂ දදාහතත්තුලම සර රූප කලාපිපද බඳනවා එක චිතක්ෂයත්තුළ ඒ දාහතනත් එකක් එක චිතක්ෂයඇ තුළ සියලු සිතුවිලි ඇතුවල නැතුවේ ලන මගේ විර දෙහිමවෙන්නේ. හිරකු සියල දනාගත්ෙ මත හොඳයි දව මණ්ඩලයක් කියන ඉන්වනී ඒ අයිලට වෙනස්ද ද ඒයාල ත්‍රප තිිදක්ෂන දාහත්තුල ඉපද බිඳනවාද ඒයිලට ඇති වෙන සිතු ලක් ක් බ ඒක තමයි සත්තිය මිල් ලෝකයේ බුදුරජාණාස දේශනා කරවා යම් නාමධර්මයක් යම්තැනක ට ගත්ත ඒේක ආශක කචි දක්ෂය. යම් රූපධර්මයක් යම් තැනක හටගත්තොත් ඒකට ආ්‍ය චිතක්ෂණ දා හතයි මේ ස්ටඩියක ගත්තන් මේක තියන චිතක්ෂණ දා හතයි යාආස මේ සීතෂන දෙක නැවත න නැව නැවත සතර මහදහතුන්ගේ ප්‍රවෘති යඇදගෙනය නො ගහක් වොල ගස් ගල් නිරහඳ ඇල්ල දොල ගංගා මෙ සෑම දෙකම චිතක්ෂණ දා හතයි ආයිශති ඇතු දවමණ්ඩල ඇගගේ වැඩි අඩුද වැඩිද. එඒරමුණු හයකුත්තින දොහකුත්තින ඒමත්තිය ඒලට වැඩි දේතකට. ඒලගේ චිතක්ෂණ දාහතර වැඩිය කාලයයක්ත්තිී නො එම තියන බදුරජාන් වස දේශනා කරනවා තර ගල සිතු විිලිතක ජිතක්ෂය තු ඇ නන හෞදදනැති එ අපි කියල මොන දදිල්ලන්න. මේක වැඩිල දෙන්නෙ ඒගොලන්ට කියඩ පුලන්. ඒගොලන්ගිට වැඩිකර ගඩි යඩු ඒගොන්ට වැඩිකර ගණඩක්දේ. ඒ සබබේ සංකාර අනිච්චා ඒ අයි ලගේ ස්නාම ධර්මයක් ඇදද ඒ සීල නාමධර්මයක්ත්ක චිතක්ෂ ඇතුළි පදිමිදිිවා එයාලගේ යම් රූප ධර්මයක් ඇද චිතක්ෂණ දහතත්වරි පදිබිදෙනවා අපත් යම් සිිතක් ඇදද ඒකත්ක චික්ෂ ඇතුල පදදිිදිෙනවා රේයට යම් රූපයක් ඇද චික්ෂ දාහතත්තුොලි පදදිිදිෙන ඒගලු කොමද අප පිටෙන් මේ මිත්‍ය දිිට්ටි තියෙන තා කල් පසෙන්යනවා න වකිව් හම සමාරටි අපිට වැර දිවිදර සගන්න පුල අනේ තිය අද සමාජ බදුරජන්සටත්තේ දේ සිද්ද ුණ බුදුරජාණන් වහන්සේ වහ දෙන්නත් ඇතුව බ දෙන්න බේ අපට දුන්නත් පේවෙන අපිස්්චර බලවත්නෑ බුදුරජාණන් වහන්සේට සියලූ අකට යුතුකම් දුරජන්හන්සට අරයාාදු කළේ ඇයි එලට ලැබෙන ප්‍රධ්‍යපාසුකම් නැතිවුණ මේ සත්‍ය දහම ල්ලදක්ප තැන ඉඳල යාලට ලැබෙන ප්‍ර්‍යපාසුකම් නැතිවුණ නැති වෙච්ච තැන ුදුරජාන් වහන්සේට අරියාදු කලාකට යතුවන් කලා නමුත් බුදුරජාන් වහන්සේ ආවිසාරාසන්ක කල්පලක්ෂ පාර්මිතා පුරල යාව නැති කරන්න බෑ එයා නැතියෙන්නේ එයා සංස්කර්ද මේ ඒ ආය සංස්කාරයයාත හැරිය එයා ගෝන කමට් අපට එහෙම කරන්න බ. පට හදු පවෙන තේරනවා. එහනම් දැව ග්‍රහ කියල දාගනි නය කොටු කොටික කැදග නීම දාගිනි ද. ්‍රාහස්පති කියරතින. සකුරු කියලා තියන සැනසුරු කියර තියන රවි සඳු බුද්ධ ආදී වශය තියන. ග්‍රහ ලෝ කොල්ට කොච්ච යිශ් තිීන. එච්චි තක්ෂණ දාාහතයි. ඇයි රූපවලින් හැදිල තියන සතරම හාතුව සුද් ශ්ට ලා පෝලින් හැදිල ති. ්‍රා්පති හැල යන වෙන දකින්ද සිකුරු හැදිල තියන වෙනදයකින්ද. සෙනසුරු නෑ බුදුරජාස දේශනාන සබස ව නාම රූපස්මි මාන නිවිශව තියන්නේ නාම රූප දෙකක් විතරයි. එන රූපකිවේ සතරමහා දහතු ආයිශති තක්ෂණ දාහතයි. එනගේ සියල්ලම ග්‍රහයන් මොන ග්‍රහය ගත්තත් චිතක්ෂණ දාහතත් තුළ එඉපද බිඳෙනවාද. ඒකොම අපිට පිහිටයද. එගුල්ලග ඒ රූපහ සුද්ධාස්ත්‍රික කලාපවත් සතරමහා දහතු චිතක්ෂණ දාහතත් තුල ඉපද බිඳනව වනන් අපත් ඒස භහයව මන ගොල්ලන් කොහොමද අපට පහිටවින් ඉ ඕක ඇදගෙන දාගෙනන්න කොටු කොටඇ මගෙන හඳන පුච්චල දල්තීන් පිච්චෝ දින්ද ඕකට කරන්න පුලන් යන්නේ නත්ති මේ සරණගන්න බුද්ධෝමය සරණන් වරා හැබ හ කියනවා ඇැ කිය හඳහන තර පිටි පස පට ානක බලච බලාගට නොදර බොක බලපු ගමක්ද ගනොකොටම දන්නයි පුච්චල අමොන හරි වෙලා තම එන්නේ ඕකාරගෙන ඉතින් ලියනවා හාමුදුරන්ට ජිහි ලකෙන මටතවෙල දවසක්කව හාමුදුන මේ අපේ දරුවට හරි අපලයි මිනිමිස් සබ් පාපස්ස කරනං කියන ගාත්තාව එකසියාට වරක් මේ හාමුදුරෝන කියලා කියාගන්නකෝ මංකය ෝක තියෙන කියන්න්න දයනන්න මකතියන කොරඩ වැඩටික් කිය දෙමොකක් දික ස පාපසා කරණ කියමකත් අකරණ කරන්න එපා පාපකර්ම කරන්න එපා ගෙල එති ඕක කියවලා හරියන්නද සබ පාපසා කර කුසලස්ස කුසල්දම්සිද කරන්න සචිච්ච පරිියෝ දපනක් තමගේ ්‍රවිතහදන්ට ඒතම් බුද්ධානු වාසන සියලු බුදුරයන් වහන්සේලා අනුසාසන වේකයි ඉති ඕක කියෝල හරයන ද කරඩද තින් මංක ඕක කියල හරියන්නේ ගන කියව හැ මටතම ර හම ගල හමබ ැක කට ින් ගන්ක බෝධිග හඩටල මට හොක වැඩන න කරන්න ඩට පි. ඔවු දනද දිික්ටවලින් මිදෙන්ට් මේ දිිට්ටි උපාදාන කරගෙන ඉන්නේ ඒගාතා විතින සියල්ලසිර පාපධර්මය නයින් කරට. කුසල්දහම් වඩන්ට කුසල්දහම්කිවේ නිවන් මගට සසර ප්‍රෞෘතියට න නිවන් මගට කුසල්දහම් වඩන් සචිට් පරියෝ දපන හදන්ටමකද ඇයි මේ කෙනෙක් සිත කෙලෙසෙන්නේ අපිරිසිදු වෙන්නේ දෝෂය වෙන්නේ සිතන කෙෙස් වැඩි න කොහිද සි. එන සිතේ ප්‍රවස්තියක්තිී නොද පැවත්ම පැවත්මතින ඒ ගරටට මොනද කරන්න පුළඟපට කරන්න පුලන් දෙ යත්තිීන කොච්චර බන කිවතා හිත්‍යනෝො කල්ලෙන යනවා කමන්නේ හැබ වැඩක් වෙන්නේ නැති මේ සරන්න්න බුද්ධෝම මේ සරන්න අර තිේ සරණං අඥන් දම්මෝම සරනංක් මර නත්තිමේ සරනං අඥ සංගෝම සරනං වර අප තුනරුවන් හැරමනාදතියෙන් බුදුරජාණ වන්සේ ප්‍රසිියල්ල දීලා තියන්නේ අපේන මහ කැලෑක අලිඉන්න කැළෑවකන්නේ සතා සර්පයගෙන් බේරෙන් පිරිතක් කියලතිෙන කන්ද පිටිට කියලා අපි ඔොකරෑයට කියලා නිදාගයි අලි ඉන්නවා වලස්ස කොටි නන්නහ සර්පයඉන්න හරියට බදුරයට හිටියයක් කන්නේ පිරි කියලා පිරි ත්වයන රූපන්ගේීමේ මෙත්තම් මෙත්තන් ඒරාපතීම චපාපපුත්තයේේ මෙත්තම් මෙත්ත කන්නා ගොතම කෙහිච ඕක කියල නිදාගන්න. බය චකතිතය ලොමු දහැම ගැනීමක් ඇතිවුණු දක්ග සූතරකඩු යතර ඇදල් හරි දොකට බුදුරජාණන් වහන්ස අපේ ආරක්ෂාවට සියල්ල දීලතින යක්ක්ෂයන්ගේ ප්‍රේතියන්ගේ නමනුස්්‍යයන්ගේෙන් අරදරතියන කරණය මෙත්තව සූතරක කියන්ඩු ඕක කියන්න ගත්තකව යක්කු පෙරේතු පලාතින්නේ ඔකට්ටි ගෙවල්වල තියනනීද ආරක්ෂක මුට්ටියයම හදායි එල්ලගෙන තියන යකට කෙලි අදායන කම්ි කැලි අදදාාගෙන අගුටියක්ක දාාගෙන වැලිටික්කවදාග පන්සලි මුගුත් නෑ පන්සල ආරක්ෂක මුටිනෑ ඇයි පන්සලි තුනුරුවන් වැට ඉන්න ලෝතරා බුදුරජාණන් වහන්සේගේ සාරික ධාතුන් වහන්සේලා පන්සලි තිීන සදධර්ම පන්සරේතින ්‍රපි තින පන්සේ හසංගරත්න බි. එනවා දෙයක්කු පිරිතු.හවදවත ඉල්ලනේ. එන්නේ නෝගලන් ආරක්ෂාව දගන්නේ අරක්ෂකමක් කියල්ලයි. න නැත්තිමේ සරණගඥාව බුද්ධෝමය සරණන් වර එන සිත ප්‍රවෘතියක් ති න දික්ිවලති න ප්‍රෘතියක් නැ සම්මා දික්කට. එහනම් සිතේ ප්‍රෘති අනුව සත්‍යයාගේ පැවත්ම ති නවාවද ත් භ අපිටයි ිට්ි තිබ. ඒ නිසා අපි කර්ම කලා ඒ කර්මවල ප්‍රතිඵල මේ භුක්ති විදීන්. ඒ නිසාත් තමයි තතාගතයන් වහන්ේ සංකාර පච්චා විඤ්ඥානං කිව. සංකාරපච්චා වි්ඥාන එතට අවිද්‍යා පච්චා සංකාරා සංකාර පච්චා විඤ්ඥානං අතීත භවයි වර්තමාන භවය සම්බන්ධ කළේ කයින්ද සිතින්ද සිතේ ප්‍රෘතිය අතිො. වර්තමාන භව අනාගත භවය සම්බන්ධ කරන්නේ කයෙන්ද සිතෙන්ද. ඇයි. වර්තමාන පලපහක් භුක්තිවිදින ගමන් අපි වර්තමානය හේතු පහක් අදනෝ. එමකත් අවිද්‍යාවතාම තියෙනවා ඒ අනු අපි සංස්කර හදනු ඒ අනුව අපට තන්හාාවතියන ඒ අනුව අපි උපාධාන කරන උපාධානයනුව කර්ම කරන. අතීට හේතු පහයි වර්තමාන පලපහයි වර්තමාන හේතු පහයි නනාගත පලපහයි. පටිච්චන උපාද ආකාර විසක් තියෙන. වට්ට තුනත්තියෙනවා පලේෂවට්ට කම්ම වට්ට විපාක වට ඉදිරිද දේශනා කරන්න වෙන්නේ කාලය අවසන්න. ධර්ම දේශන පැහැදිලිදි කිය නිවැරදි වන්න සම්මාදික්කයට වෙන කිසි දෙයක් අපට අවස්ස වෙන්නේ නැ. අපට තියනවා තොනුරුවන් වටිනා කාලයක් තොනුරුවන් වැඩඉන්න කාලයක් විශ්ෂ ලෝක බුද්ධරාත්ය බලය තාමතියන. ඒ අෛරානික අදධර්ම බලය තියනවා මහ සංගරත්නය වැඩයින්නවා නිවැරදිව ධර්ම දශනාකරන වාමින් වහසල වැඩන්න. නිවැරදි ධර්මහන් ත්‍රපිටක කියව. ගතින ිධර්ම ත්‍ර නින කෙලා කියවඩ වනේ ව කියවන්ඩන්ෙපා මනෝ කාය ගන්ධ බවස්ථාව අන්තරා භාව ව කියවඩ අන්ඩෙපා. අන්තරා භාවයක් ුවත් බව හතරක් වෙනා බුදුරජාණ වන් සහරදේ සනා කලතිනද තුනයිද. කාම බව රපබාව අරූපබව එච්චරයි ව තවතින එකෝකාරබව චතුෝකාර බව පංචෝකාරබව සී බව සී ව නවස සඥී බව හමදශ කළ තියවා හැබ බවතුනයි. ඒ ඔක්කොම ගත්තොත් තුම්බවයට ඇතුළත්වෙන කාම බව රූප බව රූප අන්තරාභාවය ක ගත්ත් බව හතරයි. එතවර දම් ප්‍රතික්ෂේප කරඩුවෙන අන්තරාභාවයක් නෑ මං පෙන්වානි දැ එක චතක්ෂණය තුළ බෞධක එහන මෙහෙමගීල බහිනකක්දතින්නේ මෙතනි නැතිනොත්ම අතන හටගෙන ඉවරයි. එහම් සිතේ ප්‍රවෘතිය නොකැඩි නොසිදී පවතින වබෝධ කරගන්න ච් දිි ිය දුරුවේ. සස් දික්ිය ගැනීගව ධර් දශයද කිය දෝකතාව පැහැදිි කරන පටිච් නෞපාය ඉදිරිියේදී තොර හොඳරමටහි සම්මාධකයටන පටි සවෞපාද නිවැර ද අබෝධ කරගන්නඕන හොඳයි කාලවෙලාසන්න හත්තින ඇ ධර්මදේශන සදදාකතය ග ගලමලමත්ත හෝමකම පදිංචි විශ්්‍රමික විද වල් පපතින MDL අධිකාරම් මහත්මියආරම අධිකර මහත් මේේගේ ගෝස්තු දහට මැ දිනට යදනඋ පන්දදිනයට තුන්රන්ගේාසිරවාද. අලබා ගැනීම පරොෝ සැපත් ධෑබර දෙමවපියන්ටත් සහ ුරාටත් මාමන්ඩටත් පින්ගන මෝදන් කිරීම. ධයබ්‍ර ස්වාම්පුරෂයණන් වන අධිකාරම් මහත් මාටත් දිමුතු දීනිිය හා සමින්ද ෑනුවන්ටත් සොයිරියන්ටත් ධෑබර නැන්දනටත් පැමිණ සභාගව සමටත් නිදුක් නිරෝගිසවය ප්‍රර්ථනා කරනවා. ධර්ම මාගගේ හෙළි පෙහිළි කර දෙන්න උගෞරෝණීය දශකෑණන් වහන්සේට සක්තිය දෛරයා නිරෝගිසවය ප්‍රර්ථනා කරනවා. ධර්මශ්‍රමණය කළ සියලම දෙනාට ධර්මවබෝධය සහ ධර්මදශනඋප නිෂ්ටවවා කියල පාර්ථනා කරවා මෙ අරම නොටික එටු කරගනීම අදහසින් මේ ධර්මදානේ පින්කම සිද්ධ කලා එමනත් රැස් කරගත්තනන්තා ප්‍රමාණ පිනිශක්තින් ඒ නම් සඳහන් කළ පරලොෝ සැපස් සිලු දෙනාට මේ පින් අනුමෝදාන් කරන පින් අනුමෝදන්නීමෙන් සුවපත්තේවා සෑම කෙනෙක්ම ඉතා ඉක්මන් භවයකදී උතුම් නිවනින්ම සැනසිත්වා කියලා. ඉදම් මේ ඥාතිනං හෝතු කියෙන ගාතාවන් කියන්න. . රැෂ්කරගතනන් තප්‍රමාණ පුුණ්‍ය ශක්තියන් සෙත් ප්‍රාර්ථනා කරනව අධයබ්‍රස්වාමි පුරෂයණන් වන අධිකාරම් මහත්මාටත් දිමුතු දීිය නිියසාහ සමින්න්ද බෑනුවන්ටත් සොයිරිරයටට ධෑයබර නැන්ද නියටත් පැමිණ සසාභාග්‍යවස්්‍යියලු දෙනාට නිදුක් නිරෝවිශෝපත් භාවයක් තිර චීවනය. ේර් ගාය සම්පත් සැලසේවා ඒ සඳමේ උතුම් පුුණ්‍ය ශක්තිය ආසිර්වාදයක් ම වේවා කෙළහිතාගෙන සාදු කියන්න. ධර්මදේ දර්මමාග හෙළි පෙි කරද න්න උගෞරනණය දේකයන් වහන්සේට ක්තිය දහිරයා රෝග ශවේලවවා ධර්මශ්‍රවය කර සසිිලු නා ධර්ම බෝධය සඳහ මේ උතුම් පුුණ්‍ය ශක්ති හේතු අසනාවේවා තායික්මනින් ච්‍රවාර් සත්‍යය ධර්මය අවබෝධ වේවා ඒය සඳහමය උතුම්පු හේතු වාසනාවේවා කෙලහිතාගෙන සාදුකයන්. දෙවියන්ට පින් දෙෙන් ආකාසට්ඨාචි මුොම්මන්ට රැස්කර ගත්තනන් තප්‍රමාණ පුුණි ශක්තියෙන්න්න බාප සෑම දෙනාටම මේ භවයතුළදීම උතුම් ව නිර්වාණ අවබෝධය පිණිසම මේ උතුම් පුුණ්්‍ය ශක්තිය හේතුවාසනාවේ වා කියලහිතාගෙන සදුකැ සැම දෙන අට මාශිර්වාද කරනවා. අභිවාදනශීලිස නිච්චංවතා පචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකංබලන් ආයරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමීවස අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිච්ජතුූ සැම්දිනාටම් පෙරුවන් සරණයි.